අපේ සජිත් මහත්තයට ලක්ෂ ගණන්වල සපත්තු දාන්න ඕනේ නැහැ. සපත්තු දකලා දිනවා. එතුමා සුදු කලිසමයි සුදු ෂර්ට් එකක් අඳින්නේ ඇඳුම් නැතුව නිසා නෙවෙයි. එතුමට ඒවට ආසාවක් නැහැ. ඉතින් මේ ගෝඨා ලොක්කෝ මං එක දෙයක් ඔබතුමාට නොකියුවොත් මගේ ඒක වරදක් වෙනවා. ඒක තමයි අපි ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා. මේ ඉල්ලීම විතරයි මට වේදිකාව කරන්න ඕනේ. එතුමාගේ වේදිකාව ඉස්සරහ දිනන වීදුරු කෑලි දෙක. ඒ දෙක පොඩ්ඩක් ගලවලා කතා කරන්න කියන්නේ පොඩ්ඩක් ඉස්සෙල්ලා. එහෙම නොවුනොත් අර ගුණරත්න මහත්තයා පොතක් කියලා දිනනවා. ඒකේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අලුත් නමක් තිබල චූමාක් කියලා. එහෙම වුණොත් අපිට ඔබතුමාට චූමාක් රාජපක්ෂ කියලා නම දාන්න වෙනවා. මේක ගලවලා කතා කරේ නැත්තම්. මොකද වේදිකාවට අවිත් සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරන විදිහට කතා කරලා පෙන්නුවොත් ඔන්න අපි හිතලා බලන්න හරි කියලා කියන්න පුළුවන් මිනිසුන්. ඒක එක අනිත් එක දන්නවනම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන අපේක්ෂය කොයි දින්නේ කියලා දන්නවනම් කියන්නේ. අද ලංකාවේ නෑ. අද ඉන්නේ සිංගප්පූරුවේ. යකෝ මේ කතා කරන්නේ දේශ හිතයිසිය භාවය. බලංගු මහරෝලන. ඇයි සිංගප්පූරුවෙන්? එනිසා මතක තියාගන්න. මේ එක්ව ඉදිරියට එන්න කියලා කියන්නේ අවසාන වතාවට. මේ එක්ව ඉදිරියට එන්න කියන්නේ ඔබේ අනාගතය රකගන්න. මගේ ආදරණීය තරුණ සහෝදරයන්ගෙන් එක දෙයක් අහන්නට කැමතියි. ඔබතුමාලා ආස ඊයේ වේදිකාවේ කිව්වා 17 වෙනිදට දෙන නඩු තීන්දුව ගැන ගෝඨාභය රාජපක්ෂ කිව්වා. එහෙම රටක්ද ඕනේ? අපිට ඕනේ එහෙම රටක්ද? එහෙමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයෙක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පක්ෂේ අපේක්ෂකත්වයේ අරගෙන පෙන්නුවේ මම යන්නේ හරි පාරෙන් කියලා. මම යන්නේ හොර පාරෙන් කියනක නෙමෙයි. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ SLPP කියන්නේ ශ්‍රී ලංකා පවුල් පාලන පක්ෂයයි. හොඳට මතක තියාගන්න. ශ්‍රී ලංකා පවුල් පාලනය මේ ශ්‍රී ලංකා පවුල් පාලනයට තරුණෙක් ඡන්දයක් දෙනවා නම් 10 වතාවක් හිතලා දෙන්න රටට දෙන පණිවිඩය ගැන.